දැ ඔන්න ඕගොල්ල පරිච්චේද ගණනාවක්කිවර කරලා පාඩම පිළිබඳ හොඳා ඔබෝධයක් ලබාගෙන හොඳ දැනුමකින් තමයි මේ පරිච්චේදයටට ඇවිල්ල ඉන්නේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. මං හිතනවා දැක් පුතාලා ඩැංමී රටාව දන්නවනේ ම කොහද පාඩම කරන්න කියලා ඉතින් එහෙනන් දැන් ඔන්න ඉස්සෙල්ල අපි කතා කරන්නේ පොතේතියන අභ්‍යාසටිකනේ ඉතින් පුතේ දැං ඕෝගොල්ල මේ පොතේතියන අභ්‍යාසටික කතා කරන්න. පුතාල ඉස්සෙල්ලාම දැම් මේ අභ්‍යාස වලට තනියෙන් උත්තරලියලා තියන්ඩ ඕනේ. මංහිතන දැම් මේ වෙන කොට පුතාලා තනියෙන් උත්තරලියල ඉවර ඇති. ඉබර වෙලා තමයි දැම්ම මේ වීඩිය එකගුලොන් දාන්නේ මොකටද මගත්තේක උත්තරටික සාකච්ඡා කරන්න. ද මංස්සල්ල පරරිචේද පාඩ මිර කන කොඩ පුතාලටි වනේ තනියෙන් උත්තරියලා ඉන්නඕනේ මගේ උත්තර සාකච්චා කරන්න කියලා එන දැම් පුතාලා මේ වෙන කොට උත්තරලියලලා ඉවරයි. දැ ෝගොළ බලාගෙන ඉන්නේ මගෙත්ත එක්ක මේ උත්තරසාකච්ඡා කරන්න. හොඳයි පුතාලා හෙනං අපි ආරම්භ කරමෝ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඔන්න එහෙනං අපිඉසල්ලම පොතේතියන අභ්‍යාස වලට තමයි උතරලියන්න ලෑස්ති වෙන්නේ. හරි මෙතින අභ්‍යාස පහත දක්වා ඇත්තේ ශාකවල සිදුවන ජයිව ක්‍රියාවලි ඇසුරින් සකස් කරන ලද සටහනකි. ශාකවල සිදුවන ජෛවක්‍රියාවලි ආශ්්‍රයෙන් සකස්කරපු සටහනක් තමයි මේ තියෙන්නේ. සාරාංශයක්, සංශිප්ත සටහනක්. පොඩි ගැලීම් සටහනක් වගේ නෙද බලපු තරට මුළු සාරාංශයෙන්ම අපිට මේකට දාන්න පුළුව. නෙදපුතේ ති හරි වැදගත්තේක නද. එහි හිස්තැන්වලට සුදුසු වචන යොදන්නලු මේක මේ හිස්තැන්වලට සුදුසු වචන දාන්න කියල තමයි අපිට කියන්. බල මුද අපිමොනාවාද කියලා දැමක චෝඩියයට ලියන්න ඕන මේ තියන විදිහටමන අප අරන්තියන පොතේ තියන එකම තමයි මෙදැන්ට මේ අරන්තියන ස්කෑන් කල්ලනෑ දෙතික මේකම මේ පොඩීට මේ වැ උත්තර ලියලා බලමු කොයි වගේද දැම් මේ උත්තර ලියන්නේ කියලා. මුලිම කියන්න බලන්න මට දැම් මෙතන තියනෙ ප්‍රභාසංස්ලේෂණය නෙද පුතාලා පේනවා නද මෙතන තියනමකක්ද ප්‍රභාසංස්ලේෂණය ද එක තමයි මූලිකම ක්‍රියාවලිය මේ තියන්නේ. මේ තියෙන්නේ මූලිකම ක්‍රියාවලිය නද ප්‍රබා සංස්ලේෂණය පිබලමුූ මෙතන අපිම මුල් කරගත් තමා ප්‍රබා සංස්ලේෂණය කියන ක්‍රියාවලිය ඔන්න තියෙනවතන හරි මේති ප්‍රාසන්ස්ලේෂයන ක්‍රියාව මේ තමයි දැ මූලික එක නදතේ තමයි මූලිකම එක වෙන්න. ත මේක ඔන්න ප්‍රභාසංස්ලේෂණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්න මෙහි මොනමද දෙන්න කියනකන අපි බලන්න ඕනි දැ මේක නම් ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය මේක දෙන්න මොනමද කරන්න කියනකතමි බලන්න නොන්න තින ්‍රාංස්ශේෂණය කියෙන ක්‍රියාවල. මේක සිදු කරන්න මොනවද මේ අවශ්‍ය වෙන අමු ද්‍රව්‍ය මොනවද ශක්දය මොනමද මොන මධ්‍යයද වෙන්නන්නේ මොනවද මේෙන් ලැබෙන පල කියනක තමායි අපි ටැන් තීරණය කරන්න ඕන. හරි බලමුද මේ ප්‍රභා සංස්ලේෂණය කියන එක පූටිකා හරහා විසරණයෙන් මොනවද ලැබෙන්න්න පුතේ පූටිකා හරහා විසරණයෙන්. එ පූටිකා තියෙනෙ කොහෙද ශාකපත්‍රවල තියෙනවා. කො පැති කොටස්සල තියන පූටිකා හරහා විසරණය කියන ක්‍රියාවලි විිසරණය කන්නේ අංශුසාන්ද්‍රනයේ වැඩිතැරඳල ංශුසාන්ද්‍රණය අඩු ැට එනවා මොනවාදන්න කාබන් ඩයක් සයිඩ් යුව. නේද පටිකා හරහා විසරණයෙන් මොනවාද පුතේ ලැවෙන්නේ. කාබන් ඩයෝක් සයිඩ්වායුව ලැබෙන මොනවද කාබන් ඩායෝක්යි. ය මේකි පොඩ ලියන් ඉඩ මදින අපිට කමටනෑම ලිය මුහදේ උගලට පුලුවන්දිය ගලන්ටපුලනන් ලකොට මේ එකක අරගන්න පුළුවන්න්නේ නද හරි. කාබඩ් ඩක්යි්වායෝ තමයි එහෙනම් ඔන්න මෙතන තියෙන්නේ න දෙෙන පූටිකා හරහා විසරණය මගින්. කාබන්්ඩයක් සයි් වායුවාරගෙන ඔන්න එනවා ප්‍රබා සංන්ස්ලේෂණ ක්‍රියාවලියට නෙද මේ ඉන්න කොයිගොහෙන්ද පුතේ එන්න විසරණය මගින් රගෙන පත්්‍ර හරහා. නෙද පත්්‍ර හරහා තමයි මේ එන්න කාබඩ්ඩයක්ක්යි වාය පූටිකා ඉනිවසි මූලකේෂ හරහා පසේ ඉඳන්. පසේ ඉඳන් එනවා මූලකේෂ හරහා ආශෘතිය මගින්. නද ආශෘතිය මගින් මූලකේෂය හරහා මොනවාද යන්න මිතෙන්ට මොකකොහිට දෙයන්න පිතේ. ජලයනේ ද මොන ශෛලම පටකයට යන. මොකකට දෙයන්නේ සයිලම පටකය සයිලම හොඳ ශයිලම පටකය. සයිලම පටකය හරහා මොනවාදෙන්නේ ජලය. ජලය එනවා ප්‍රවාසන්ස්ේෂණ ක්‍රියාවලටු අමුදරක්වේදකාවා. පූටිකා හරහා විසරණය මගින් කාබණ්ඩයක් සයිඩබායුවාවා මූලකේෂ හරහා සයිලම පටකේ තුළින් ජලයාවා ප්‍රබාසන්ස්ලේෂණ ක්‍රියාවලියට. නැවයි දෙක විතරක් තිබුණට හරන්නේෙනෑ. අලෝක ශක්තියෙන් ඕනේම තියෙන්නේ. ආලෝක ශක්තිය. නේද එනවා මෙහිෙමෑවිල්ලා ප්‍රභාසන්ස්ලේෂණයට, ආලෝක ශක්තියහබෑ අවශෝෂණය කරනද එනොපති පූටිකකාරෙන්න්නේීම ඕන වෙනන එක වෙනම වෙනවා ඉට ආලෝක ශක්තිය අවශෝෂණය කරනම කවුද හරිතා ප්‍රද නේද හරිතා ප්‍රද මගින් අවශෝෂණය කරනවා එම නැත්තන් අපි කියනවා හරිත ලව හරික ලවවලතියන හරිතා ප්‍රද හරිතා ප්‍රද අවශෝෂණය කරනවා එද ආලෝක ශක්තිය අවශෝෂණය කරනවා හරිතා පද හරිතා ප්‍රද මගින් අවශෝෂණය කරනවා හරි හරිත ලබවල තියන්නේ හරිතත් ප්‍රදය මගින් මේක අවශෝෂණය කරනවා හරිද ඉඩ පස්සේ ආලෝක ශක්තිය හරිත ප්‍රදවලින් අවශෝෂණය කරගෙන නැද එතකොට මේ කියන අමුද්‍රව්‍ය දෙකත් ලබාගෙන ඔන්න ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය දැන් සිද් කරන්න පුළුවන් නොෝ අවශ්‍යෝක්කෝම දවලටික දැ ලබාගෙන තියෙන ඉටමස මොකද වෙන්නේ පලයක් ලෙස පිට වෙනවා පිවලුම් මේ පැත්තේ අයඩීන් සමග ලබා දෙෙනනවරන්නේය හැම් මෙතන මොනවද මේ මෙතැදිී ලැබෙන පලේ මොකද පිළියන් නොන. ගලුෝස් නේද පුතේ පලයක් ලෙස ලැබෙනවා මොනවද ගලකෝ බ්ලකෝස් ලැබෙනවා පලයක් විදිහට. මේ ලැබෙන ගලුකෝස් පරිවර්තනය වෙනවා මො බවද පුතේ පිෂ්ට බව පිෂ්ටේ බවට පරිවර්තනය වෙලා මොකද වෙන්නේ. මේක ශාකපත්‍රවල තැන් පත්වෙනවා. පිෂ්ටේ බවට පරිවර්තනය වෙලා මොකද වෙන්නේ ශාක පත්‍ර තුළ තැන් පත් වෙනවා. අයඩින් සමඟ මේ පිෂ්ට ලබා දෙෙනවා වර්ණය මොකක්ද නිල් පැහැයක් ලබල දෙෙන දම්පාට හුරු නිල් පාට්ටමයි ලබල දෙන්නේ හරිනේ පලෙයක් විදිර ගලූකෝස් පරිවර්තනය වෙනවා පිෂ්ටේ බවට අඩන් සග ලබා දෙන වර්ණය නිල් පාටයි දම් පාටට හුරු නිල්පාටක් ලබ ලදනවා මේ පැත්තේ පලයක් විදිහට ලැබෙනවා මොනවද පුතේ ඔක්සිජන් මොනද පලයක් විදිර ලැබෙන්නේ ඔක්සිජන් ලැබෙනවා මේ ඔක්සිජන් දායක වනවා වැදගත් ක්‍රියාවලියයක් මොකක්ද පුතේ ශ්වසනය සඳහා තාම වැදගත් ක්‍රියාවලිය තමයි ශ්වසනය ක්න්ත යි වෙන ගොඩාක් ක්‍රියාවලි තියනමුත් අතිශෙන්ම වැදගත් ක්‍රියාවලිය තමයිශ්වසන ක්‍රියාවල නේද. නම් පලයක් ලෙස ලබෙන ක්සිජන් දායක වන වැදගත් ක්‍රියාවලි අපි ක්සිජන් ඊලගන මෙදෙනන තින ක්සිජන් මද වෙන්න පුතේ පූටිකා හරහා වායුගෝලයට විසරණය වෙනවා. පූටිකා හරහා වායුගෝලයට විසරණය වෙන. දෙැම් බලන්න හරිනේද කියලා අපි දැන් ගෙනනගත්ත සම්පූර්ණදේම? මේ ගැලීම් සටහන ආශ්‍රේෙන් සාරංශගත කල්ල නේද පුතේ තියෙන්නේ හරි නේද මංහිතනම් මගේ පුතාලාගෙන ඔක්කොම හරි ඇතිමකද පාඩම හොඳට හගෙන හිටියනම් කරුණුටිකවබෝධ කරගත්තනං මේක හරිම පහසුවෙන් කරන්න පුළුවන්. පැහැදිලී නේදෝගුලන්ට ලොක මෙතන ප්‍රශ්නයක් නෑ නේද පුතේ හරි. දැම්බලන්න පූටිකා හරහා විසරනය මගින් කාබන් ඩක්ෂයි් බයුවෙනවා ලකේචහරහා ආශ්ෘතිය මගින් සයිලම පටකේ තුළින් ජලේටිකෙනවා. හරිතත් ප්‍රධමගින් ආලෝක ශක්ති අවශෝෂණය කරලායි මාධ්‍යයේදී ප්‍රභාසන්ස්ලේෂණ ක්‍රියාවලින් සිදුකරනවා. පලයක් ලෙස ගලකෝස් ලැබෙනවා පිෂ්ටේ බවට පරිවර්තනය වෙනවා ශාකපත්‍ර තුළදී නෙද තැන්පත්වෙනවා ඒ අයඩීන් සමඟ නිල් පැහැවර්ණයක් ලබල දෙනවා. පලයක් ලෙස ලැබෙන ක්සිජන් ශවසනය කියන වැදගත් ක්‍රියාවට දායක වෙනවා ඒ වගේම පූටිකා හරහාවායිවූලයට විසරණය වෙන. එ ඔන්න ඕක තමයි මෙතන තියෙන සමස්ත ක්‍රියාවලිය. පැහැදිලිද පුතාලට ගැඩලුවක් නෑ නේ ද මගේ පුතාලගි මේ ඔක්කොම හිස්තැන්ටික හරිනේද. මමනං හිතන්නේ හරි ඇති කියලා. හරිනේද පුතාල ගොද ඒ කරුණුටික සරලව නිරාවුල්බ පුතාලා හගෙන හිටියනම් මේ එකක්වත් වරදින විදික් නෑ. ම කරුණක්වත් වරදින්න විදියන්න. හරි නේද හරි අපි බලමු පුතාල හෙනම් ඊළඟ ප්‍රශ්ණය නිවැරදි පිළිතුර තෝරන්න දෙනික අපිට තියන්නේ නිවැරදි පිළිතුර තෝරාණල එකට බහෝවරන ප්‍රශ්න. උගලන්ග ප්‍රශ්න පත්‍රයේ සාමානයෙන් පලවෙනි ප්‍රශ්නපත්‍රය එන්නේ බහෝුවරණ ප්‍රශ්න විදිහට තමයි. අපි බලම් පුතේ හිෙනනම් ොකාක්ද කියර නිවැරදි පිළිතුර තෝරන්න පළවෙනි ප්‍රශ්නය අපටි ක උත්ස්වේදනය පිළිබඳ. ශිශ්‍යකු විසින්ලියන ලද ප්‍රකාශතුනක් පහත දැක්වේ. උත්වේදනය පිළිබඳ ශිෂ්‍යකු විසින්ලියන ලද, ප්‍රකාශ තුනක් මෙතැනති නොමනොද ප්‍රකාශතුන ඒ කියන ප්‍රකාශයෙන් කියනවා. ජලය වාශ්පාකාරයෙන් ඉවත්වයෑම සිදුවෙනවලු. හරිද උත්වේදරය ැන ජලයවාශ්පාකාරයෙන් ඉවත්ව යන එකද. ඕවුඋනේ ද උත්වේදනයේදී ජලයවාශ්පාකාරයෙන් තමයි පිටවෙන්නේෙ. එක නිරීක්ෂණය කරලත් බැලුවනේ දහනම් එක හරි ඉළඟට අපි තකොට එ එක නෝට් කල්ල තියාගම්පුතේන දෙක හරි ඒ කියන එක හරි ජලය වාශ්පාකාරය නිවත්ව යන උත්වේදනයේ දී බී කියන ප්‍රකාශයෙන් කියනවා රාත්‍රී කාලයේදී පමණක් සිදුවන ක්‍රියාවලිය කිලු නෑ උත්වේදරේ වැඩිපුර සිදවෙන්නේ දිවා කාලේ රාත්‍රී කායේ දීත් වෙනවා දිවාකාලයේ දිතමයි වැඩි පුරම සිදුෙන එක වැරදි කාල දෙකේදිම වෙන ඇ බහුලබම පූටිකා හරහා සිදුවේ. ඒක හරිනේ ද බහුලව සිදවෙන්නේ පූටිකා හරහා එකක හරිෂාක පත්‍රතුලින් තමයි බැඩිපුරම පූටිකා හරහා තමයි සිද්ධ වෙන්න. දැන් අපෙන් හනවා මින් නිවැරදි වනුයේ මොනවද කියලා. එකටමකද නිවැරදිවෙන්නේ ඒ එ බන් පලවෙෙන AB එක වැරදි ඉලන් එක කියනවා ඒහා පමණි ඒ හරිනේද ඒ පමණි කියන එක හරි. ගද එකේ හරි ජලය වාශ්පාකාරයෙන් නිවත්වෑම සිදුවෙනවා බහුලවම පෝටිකා හරහා සිදුවේ කියන එක තමයි තියෙන්. එද මේක වැරදි රාත්‍රීකාලයේද පමණිහස වැරදි ABC සියල්ල කියන එකත් වැරදි. පැහදිලීද පුතාලට එ නිවැරදි පිළිතුර වෙන්නේ දෙවැනි උත්තරේ. මංෙදන පුතාලගේ හරි ඇති පිළිතුර. විබලමු ඊළඟ ප්‍රශ්නය එක්තරා පරිසරයක වැවෙන ශාකයක පත්‍ර, ශල්ක පත්‍ර බවට විකරණය වී ඇත දැ කියනකොට පුතාල දන්නවා මත කයිනයද අපි කතා කරා කසශාකය ගැන ඉතාම සිහින් පත්‍ර මෙන්න මෙම කූු කූරු කූු කූරු පත්‍රනනිද තියෙන පුතේ මේ පත්‍රයක් කරගෙන මේ පත්‍රිකාාවක්කද පතක කොටසක්ම මේ මරගෙන ක ලොකු කරල බැලුවොත් පුතාලට පේනෙන මෙන්න මෙමදිනවා ශල්ක පත්‍ර ආයි මෙහේම මේකට සම්බන්ධනා යි තියනොමම ද ශල්ක පත්‍ර යෙනම් පුතර දෙැකල යෙනවා දෙක්තරා පරිසරයක වැැබෙන ශාකයක පත්‍ර ශල්ක පත්‍ර බවට විකරණය වෙලා තියෙනවා. මේ ප්‍ර ශල්ක පත්‍ර බවට විකරණය වෙලා තියෙන උපුතේ ඇ අපෙන් අහන්නේ මොකක්ද මීට නිදසුන දැක්වෙන පිළිතුර කුමක් ද පතොක්වල තිනොද ශාර්ක පත්‍ර නෑ පත්‍ර කටු බවට හැරිලා තිරෙන ඒ එක වැරදිී. නවහන්දිවල ශර්කපත්‍රනෑ පත්‍ර කුඩා වෙලා තියෙන්නේ අවුම වෙලා තියෙනෙන එකත් වැරදි. කස ශාකයේ තියෙනවා පත්‍ර ශාර්කපත්‍ර බවට පත් වෙලා. කනේරුවල එහෙම වෙලා නෑ කනේරුුවල තිනි ගිල්ලුණු පූටිකා තියෙනවා. එ නිවැරදි පිළිතුර වෙන්නේ පුතේතුම්වෙනි උත්තරය කස ශාකයේ පත්‍රනෙද. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්ණය ප්‍රශ්න අංක තුන්න පුතාලට දීලා තියෙන්නේ. රූපයේ දැක්වෙන ඇටවුම ශාකයක කුමන ජීව ක්‍රියාවලයක් ආදර්ශනය කිරීමට භාවිතා කරයිද කෙලපෙන් අහනෝ. මේ මොකදපුතේ මල්පෝච්චියයක් තිෙන මල්පෝච්චියක හිටවල තියෙන ශාකයක් අරගෙන තියෙනවා මේ ශාකයට මේ පොලිතීන් බෑගිකින් ගැට ගහල තියෙන මෙමවෙතනින් ගැ හල තියන පොලතීන් බෑගිකකි නද ගැට ගහල එක තද කල් තිය තියෙන තුර ග තින මුණ අද ජලවාශ්පතියනවා නද මේ ජලවාශ්පමි ගනී බවනය වෙලා මේ ජලය එකතු වෙලා තේරුම් පුතාලාලමිතරන නිරීක්ෂණය කරා මේකට අපි ජලයම ද කියලාන්දර්‍රගන්න මොනවත් දැම්ම පුතේ නිර්ජලීය කොප සල්ෆේට් දැම්ම සුදුපාට නිර්ජලීය කොප සල්ෆේට් දැම්මම එක නිල්පාට වුණ නිසා අපි අඳුනගත්තා මේක තියෙන්නේෙ ජලය කියලා නදම මේක තියනෙ ජලය කියලාල අපි අඳුනගත්තා එතු එතකොට මේ විදියට මේ ොලින් බෑග එකකින් මේ ශාකය ආවරණය කරලා අපිට මේ උස්වේධනය කියන ක්‍රියාවලිය ආදර්ශනය කරන්න පුළුවන් වුණා උත්ස්වේදනයේදී ජලය වාශ්පාකාරයෙන් පිටවෙනවා ඒ පිටවෙන ජලවාශ්ප මෙතන එකතු වෙලා එකතු වෙලා ගනී භවනය වෙලා ඒව ජලය බවට පත් වෙලා වැස්සිලා මේ වගේ ජලය එකතු වනාපියක නිර්ජලිය කොප සල්ෆට ආධාරයෙන් මේක ජලයමයි කියලා අඳන ගත්තා පැදිලී නේද පු තෑලට එන රපේ දැක් පෙන ඇටවුම ශාකයක කුමන ජීව ක්‍රියාවලියක් ආදර්ශනය කිරීමට භාවිතා කරයිද. කන්ද ආදර්ශනය කරන්න පුතේ ප්‍රභාසංස්ලේෂණයද මෙතන පෙන්නන්නේ. නෑ ප්‍රභාසන්ස්ලේෂණ පෙන්න්නන්නේ නෑ මෙතන නෙද. ස්කන්ද ප්‍රවාහයක් ගැන පෙන්නනෝද මෙතන නෑ ස්කන්ධ ප්‍රවාහය පෙන්න්නන්නෙත් නෑ ආශ්ෘතියක් පෙන්න්න නද මෙතන? ආශෘතිය ක්‍රියාවලිය පෙන්න්න ෙත් නෑ පෙන්න්නන්නේ මොකක්ද පුතේ උත්ස්වේදන ක්‍රියාවලිය මොකක්ද මෙතන පෙන්නන ක්‍රියාවලිය උත්වේද ජලය ශාකයකින් ජලය වාශ්පාකාරයෙන් පිටවීෑම තමයි මෙතන පෙන්න්න උත්වේදන ක්‍රියාවලිය තමයි මෙතන පෙන්න්නන්නේ පැහැදිලීනේද පුතාලට හරි උත්වේදනය කියන ක්‍රියාවලිය තමයි නම් මේකේ පිළිතුර වෙන්නේ හතරවෙන්නේ පිළිතුර. හරි නේද හරිනෑ. අපිවරම ඊළඟ ප්‍රශ්ණය. ්‍රශ්නංක හතර බහුවරණ, බින්දුදය පෙන්මන ශාකකාන්ඩය අඩංගු පිළිතුර තෝරන්නලු බිදුදය පෙන්වන ශාක කාණ්ඩය අඩංගු පිළිතුරද මතකනේ බිදු දේ අපි කිව්වා ස ශාකපත්‍රවල පත්‍ර අග්‍රයේ සිදුවෙනවා සමහර ශාකපත්‍රවල පත්‍ර ධාරයේ සිදුවෙනවා කියලා අපි කිව්වන නෙද. එතකොට ඒ විදිහයට බින්දු දය පෙන්වන ශාක කාණ්ඩය අඩංගු පිළිතුර තමයි අපෙන් අහන්නේ පලවෙෙනකි අපිට කියනවා බලමොනාද කියලා හබරලවල හරි හබරවල බිින්දු දය සිද්ධ වෙනවා හර්තාපල් වලත් වෙන. ක පත්‍රාග්‍රයේ මේක පත්‍ර ධාරයේ නේද අරලියවල වෙනද පුතේ නෑ හම් අපට ඒ උත්තරේ ගන්න බෑයින් කරන්න වෙනනේද මේක බලන් ඇන්තූරියම් වල හරි පත්‍රාගරය වෙනවා තක්කාලි වල හරි පත්‍රධාරයේ වෙනවා හබරලවල හරි පත්‍ර අග්‍රයේ සිද්ධ වරහෙන මේක තුළ හරිනේ දැන්තූරියම් තක්කාලි හබර ලපිය කර උතරේ දාලා පිත්‍ර උත්ත්‍ර දෙකත්සාකච්ඡා කල බල මේක තුළම හරි පුතේ නේද පතොක්වල වෙන්නේ නෑ මෙද පතොක් වැරදිනේ පතොක්කොල බිඳු දෙයක් සිද්ධ වෙන්නේ නෑ. අරලියවලත් නෑ අර්තාාපල්වල විරයි වෙන්න උත්තරැ කොමත් ගන්න බැන කෝමාරිකාවලත් නෑ හෙන එක ගන්නත් බෑ කනේරුුවලත් නෑ එක ගන්නත් බැවට්ටක් කබල විතරයි. හ නිවැරදි පිළිතුර වෙන්නේ දෙවැනි පිළිතුර ඇන්තූරියම් තක්කාලි හා හබරල කියන පිළිතුර. පැහැදිලිනේද හරිනේද පුතාලගේ. අපිබලමු ඊළංඟ ප්‍රශ්නය ඔන්න ඔගලට ද තින අංක පහ ප්‍රශ්ණය රූපයේ දැක්වෙන උපකරණය විනාඩි කිහිපයකට පසු නිරීක්ෂණය කළ විට මෙන මේ උපකරණය දැකම කදපුත මේ තිෙන ආශෘතිය සිදුකරන ඇටවුමක් තමයි දීලා තියන්නේ ආශෘතිය සිදු කරන ඇටවුමක් දීලා තියන්නේෙ දැක්කන උප කරණය විනාඩි කිහිපයකට පසු නිරීක්ෂණය කළ විට තිසල් පුනීලයේ ද්‍රවමට්ටමහි වෙනසක් සිදුවී ඇති බව පේනවාලු. තිසල් පුනීලයේ ද්‍රවමට්ටමය වෙනසක් ඇතිනමිතිට පෙරයක පෙර උඩට අරගන් තියනව ද්‍රෝමට්ටම පසු එකේ ද්‍රෝමට්ටම පහලට ගිහිලා තියෙන්නේ. නේද එත ඒ අනුව එක්හ වයි වනුයේ පිළිවලින් මොනවාද කියලානා කිය කියන්නේ එිය තිය ද්‍රාවනය මොකක්ද වයි කියලා කියන්නේ ඇතුළේ තියන ද්‍රාවනය මොකක්ද කියලා දැ එලිය තියන එක තමයි Xක් කියන්න විිනිල් පාට තියන එිය තිය එක හරිද එතකොට වයි කියලා කියන්නේ ඩෝ විදිහර තියනෙ ඇතුළ තිය ද්‍රාවනය තමයි තියන්නේ හරි දැන් අපි බලමු එතකොට පර එකක තමයින මේ තියනෙ නෙද. එතකොට පුතෙන් මෙතන ද්‍රවමට්ටම උඩතිබිලා මේ මට්ටමට ගිහිල්ල පහලට ගිහිල තියෙනවා. ආශෘති කියන ක්‍රියාවලිය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ එෙනම් ආශ්ෘති මෙතන තිෙන්න්න ඕනේ අර්ධ පාරගම්ය පටලයා. මේ අර්ධ පාරගම් මේ පටලය හරහා ගමන් කරන්නේ ජල අංශුසාන්ද්‍රණය වැඩි තැනඉඳලා ජලාංශුසාන්ද්‍රණය අඩු තැනට, ජලය ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. නද ජලය තමයි ගමන් කරන්න ඕනේ. එනම් මෙතන තිසල් පුනීලේ ද්‍රෝමට්ටම පහලට ගිහිල්ල කියන්නේ ඇත්තුළෙන් තමයි ජලය එරියට ගිහිල්ල තියෙන්නේ. ඉන ඇත්තුළේ තියෙන්න්න ඕනෙ මොනවද පුතේ ජලය. නද ඇතුළේ තියෙන් ඕනේ ජලය. මොකද මට්ටම අඩු වෙලා කෑනෙ ජලය ගමන් කරලා තියන එලියරමේ එළිය ද්‍රෝමට්ටම උඩට ගිහිල්ලම මේ මෙතන තිිච්චක මෙතන උඩට ගිහි තියෙන. ඇතුළේ තිෙන් ඕනනි මොනවද ජලයගෙනන වයි කියන්නේ ජලය වෙන්නෝඕනේ. එක් කියන්නේ වෙනත් ජලේදියකරපු ද්‍රාවනයක් වෙන්න ඕනේ. සාද්‍රණය වැඩිද්‍රාවණයක් Xක් කියලා කියන්න. වයි කියල කියන්නේ එතකොට ජලය විය යුතුයි. තේරුම් ගතද මගේ පුතාලායක එලිය ජලය තිබුණ නම් පුතේ නෙද එළිය ජලය තිබිලා ඇතුළේ වෙනත් ජලේදියකරපු වෙන සාන්ද්‍රනය වැඩිද්‍රාවනයක් තිබ්බනං. එහෙනම් වෙන්න ඕන එලිය ජලමට ම අඩු වෙලා එලියෙන් ජලය ඇතුළට යන්න ඕන. ගීලා දෝමට්ටම මීට වට උඩටයනුනෙක්ක ද්‍රවේ වැෑස්සෙන්න්නට ගන්නන උඩි ද මේක එහෙම වෙලා නෑන මේකනේ අඩුවෙලා තියනන්නේ එකැන ඇතුළ තියන ය එී තියන වෙනත්සාන්ද්‍රද්‍රාවණය එහනම් අපි වයි කියන්නේ ජලය හ අපි බලම් මෙතන මොකක්ද කියලපුතේ එයන එක්වයි වනයේ පිළි වෙලින් ද නෙක් වයි කියනෙක පිළි වෙලට එකැන පලවෙනෙන් තියන්න ඕනක් දෙවනිීර තියෙන්නඕන වයි අපි බලමු එක් කියල කියන්නේ එතකොට සී නිද්‍රාවනයලු. එක් කියන්නේ සී නිද්‍රාවණයලූ වයි කියන්නේ ජලයලු හරිනේද එක් කියන්නේ සී නිද්‍රාවනය වෙලා වයි කියනෙ ජලයඋනානං හරිනේ තුර ජලය තමයි අර්ධ පාරගම්ේ පටලේ හර හා එලියට ඇල්ල තියන්නේෙ. එලියට හම මෙ ද්‍රෝමට්ටම අඩු වෙලා තියෙනවා. අඩු වෙලා මොකද වෙලා තියනෙ මේකේ ද්‍රෝමට්ටම වැඩි වෙලා තියෙනහෙන සී නිද්‍රාවනය හා ජලය කියන එක හරි අප උතරටිකත් බලමෝ? දෙ ීගති න ජලය හා සීනිද්‍රාවනය එක්ස් කියන්නේ ජලය වුනොත්න් වයි කියයන්නේ සීනිද්‍රාවනය වඋනොත් මේක ද්‍රවමට්ටම් වැඩි වෙන්න ඕන තකොට එක වැරදි එයුතරේ වැරදි තුමනිගිරික නො ජලය හා ජලය දෙකේම ජයතිබුණොත් කිසිම වෙනසක් වෙන්නේ නෑ බද ජලාංශ සාන්ද්‍රනයේ වැඩිතැන දලනන්නේ ජලාංශ සාන්ද්‍රනය අඩු තැනට අර්ධ පාරගමේ පටලේ හරහා ගමන් කරන්නේ ජලයන දෙදේ නයිතික කොහෙත්ම වෙන්න බෑ. ඉඟ අපටි ෙනවා සීනි ද්‍රාවනය හා සීනිද්‍රාවනය. සී සීනී දෙකම තිබනත් ඒත් ඒක වෙන්න බෑනේ දෙනගතකට අපි වැරදි පිළිතුර වෙන්න පුතේ එක්ස්කේල කියන්නේ සීනිද්‍රාවනය වයි කියල කියන්නේ ජලය. එතකොට ඒ නිසා තමයි මේ විදිීහට නිරීක්ෂණයක් පුතාලට බලාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි දැම් පැහැදිලී නේද පුතාලට හරි අපි බලමු පුතාල ඊළඟට? පහත දැක්වෙන්නේ ශාකයක සිදුවන පරිවහන ක්‍රමයක ආදර්ශනයකි මෙන තින පරිවහන ක්‍රමයක ආදර්ශනයක් තමයි මෙතනත් තියෙන්නේ බලන්න පුතාල මෙතන මොකද වෙලා තියෙන කියලා ජලාංශු තියෙනවා මෙතන මොකදද නිල්පාටට මෙතිනි නිල්පාටට ජලාංශු පෙන හොඳ පුතාලට සීන අංශු තියෙනවා මෙතන මොන විදිහටද මෙදින කහ පාට තියෙන සීනි අංශු. බලන ොක්දවෙලා තිනිග ලාංශු දෙපත්තම ලොකු වෙනසක් නෑ. එකම ප්‍රමාණයට තියෙනවා. සීනියංශු හැබැයි ඒ කොටසේ සීනියංශු අඩුීම එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි තියෙන්නේ. B කොටසේ සීනියංශු වැඩි දෙක තුන්න හතර පහහය හතට නමය දහය කොළ හදල හදහතුන ධාත්‍ර පහලො විස්සක් විසි පහ විදිර තියෙන සීනියංශු නේද. එතකොට ඒ කියයන් එහහි නං මෙතන වෙන්න මොකක්ද පුතේ, සීන අංශු වැඩිතැන ඉඳලා සීන අංශු අඩුතැනට සීන අංශු ගමන් කිරීමක් තමයි වෙලා තියෙන්නේ නෙද සීනිය අංශු වැඩි තැන ඉඳලා සීියංශු අඩුතැනට සීන අංශු ගමන් කල්ලති එ අද පුතාලට. හරි එතකොට පුතාල මෙතන එක් කියනකෙන් අපි පෙන්නල තියෙනවා අර්ධ පාරගම්ය පටලයක් එක මෙතැන කඩයිතිය තෝරාබේරාගත්තු අංශුවලට විතරයි මේ හරහා ගමන් කරන්න පුළුවන් නෙද පුතේ මේ හරහා ගමන් කරන්න පුළුව තෝරාබේරාගත් අංශුවලට විතරයි එතකොට අපි මෙතන්දී මෙතන සිදුවන පරිවහන ක්‍රමය මොකක්ද කියලතමයි අපි තීරණය කරන්න ඕනනි මෙතන අර්ධ පාරගම්ය පටලයක් තියෙනවා නං මෙතන ජලාංශු තමයි ගමන් කරන්න ඕනිනෙ ජලාංශු සාන්ද්‍රණය වැඩිතැන දලා ජලාංශු සාද්‍රණය අඩු ැනට ජලාංශු ගමන් කරන්න ඕනි මෙතන අර්ධ පාරගමේ පටලේ නැත්තම් මෙතන විසරණ ක්‍රියාවලයක් සිද්ධ වෙන දකොමතැදදි මකද වෙන සීියංචු සාන්ද්‍රනයේ ඩිතැනනිඳදල සීනියංශ සාාද්‍රනය අඩු තැනට සීනියංශු ගමන් කරන්න ලෝනනි. නමුත් මෙතෙදී අපි එක්ස් කියන එකෙන් අදහස් කරන්න පුතේ අර්ධ පාරගම්ය පටලයක් නිසා. න දෙකන ආශ්ෘතිය තමයි මෙතැන පෙන්න්න උත්සාහ කල තියෙන්නේ. පැහදිල්ද පුතාටම එක්ස්මගෙන් නිරූපණය කරන්නේ කුමක්ද තු රපිට ලියන්න පුළුවන් මොකක්දපුතේ අර්ද පාරගම්ය පටලයා. අර්ද පාරගම්ය පටලයක්. එක් මගේ නිරූපණය කරන්නේ කුමක් ද අර්ධ පාරගම්ය පටලයක්. පැහැදිලිද පුතාලට හාරේ. ඉතින් පහත දැක්වනි ශාකයක සිදුවන පරිවහන ක්‍රමයක ආදර්ශනයකි මෙදන තියෙනවා ජලාංශු සීනිියංශු, මගින් නිරූපණය කරන්නේ කුමක් ද අර්ධ පාරගම්ය පටලයක් නෙද. ත්‍රපි බලමු ඊළඟට මේ කෙදි මේ කෙම අපිටහනේ මෙහිදී නිරූපණය කිරීමට උත්සාහ දරා ඇති පරිවහන ක්‍රමය ලියා දක්වන්න. මෙතන්දි උත්සාහ කල්ලා තියෙන්නේ පරිවාහන ක්‍රමයම කදපුතේ අර්ධ පාරගමය පටලයක් කරහා ජලාංශු වැඩිතැරෙදලා ජලාංශ අඩුතැනට ජලාංශු ගමන් කරනවා කියන එක තමයි පෙන්න්න උත්සාහ කල්ලා තියන්නේෙ නෙද? මෙතන්දි අපි ආශෘතිය කියන එක තමයි මෙතෙදි උත්සාහ දරලා තියෙන්නේ පෙන්න්න එක තමයි රර්ධ පාරගමේ පටලයක් මෙතන්ට දාලා තියෙන්නේ එක දැමි නත්තන් කෙලින්ම මෙතන විසරණ ක්‍රියාවලිය තමයි පෙන්නන්නේ නේද. හරි ශුද්ධ පරිමහණය සිදුවන්නේ කුමන දිශාවටද ශුද්ධ පරිමහනය සිදුවන්නේ එත කොහෙන්ද්‍රත පුතේ ද මේක මෙතන තිබුණට සීනියංශු වැඩිපුර මෙතර සීනියයංශු අඩුවෙන් තිබුණා වඋුණාට ශුද්ධ පරිවාහණය සිදුවන කොහෙ දන් කොහටද ඒ සිට බී දක්වා ඇයි මොකද මෙතන අර්ධ පාරගම්මි පටලේ තියෙනවනේ ඒ නිසා ජලාංශ තමයි සාද්‍රනයේ වැඩිතරෙන්ගෙන අඩුතැරට ගමන් කරනෙන ශුද්ධ පරිවහනය සිදුවන්නේ කුමන දිශාවටද කියලා අපෙන්ගහන්නේ එනං අපිට ලියන්න පුළුවන් ඒ සිට බීදිශාවට නිෙද? ඒ සිට Bී දිශාවට තමයි ශුද්ධ පරිවහනය සිදුවෙන්නේ. තෙරන අද පුතාලට නේද ඒ සිට Bී දිශාවට මෙහේ ඉඳන් තමයි පුතේ මෙහෙට යන්නේ. තෙරුණාද මේ පැත්තේ ඉඳන් තමයි මේ පැත්තට යන්නේ. ඔහොට තමයි යන්න. තෙන ශුද්ධ පරිවහනය එතකොට සිදුවෙන්නේ ඒ සිට දිශාවට. ශාකවල සිදුවන වෙනත් පරිවහන ක්‍රම මොනවද. තරම මේ ආශ්ශෘතිය ඇරන්න සිදුවෙන වෙන පරිවාන ක්‍රම මොනවද කියෙලා අපෙන් න මොනත්ාවව සිදුවන්නේ. විසරණ ක්‍රියාවලිය සිදුවෙනවා ස්කන්ධ ප්‍රවාහය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවානේ. දයි වගේ ක්‍රියාවලින් සිද්ධ වෙන පිළියමු වෙනත් පරිවාහන ක්‍රියාවලි මොනමද. අපි ලලියාන පුළුවන් එක විසරණයා. ස්කන්ද ප්‍රවාහය. හරිස්විචරණය හා ස්කන්ධ ප්‍රවාහය කියන ක්‍රියාවල සිද්ධවෙලා හරිපුතාලා දැන් නම් පැහැදිල නේද ඔන්න නම් පොතේතියන භ්‍යාසිටික ඔක්කෝම දැන් කතා කරල ඉවරයි මොකද උගලුන් මහිතර දැන් තනියෙන් උත්තරලියලා ඔක්කොම උත්තර හරි ඇති මොකද හරිමිල හසුයි හරි සරල ප්‍රශ්න ටිකක් තිබුණේ නෙද දැං හැබයි ඉතින් මෙතනින් නවත්වන්න බෑනේපුතේ දැනුම වැඩි කරගන්න අපි අමතර අභ්‍යාසත් රාජියකට උත්තරලියනවනේ. න දැන් අමතර අභ්‍යාසටිකත් අබි මේත්ත එක්කම කතා කරමු. අපි අමතර අභ්‍යාස වල මුලින්න්ම කතා කරන්නේ මොනවද බහු අරන ප්‍රශ්න. ඇයිඒ. ඕගුලන්ගේ වි භාග ප්‍රශ්න පත්තරේ පළවෙනි ප්‍රශ්නපත්‍රය බහුවරන ප්‍රශ්න තමයි තියන්නේ නේද.ඒනිසා අපි මුලින්ම කතා කරන්නපුතේ බහුවරන ප්‍රශ්න ස්තමයි සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. හරි එහෙනම් ඔන්න අපි කතා කරමු බහුවරන ප්‍රශ්න අමතර අභ්‍යාස යටතේ. හරි අමතර අභ්‍යාස එක වඩාත් නිවැරදි පිළිතුරතෝරා යටින් ඉරක් අඳින්න, වඩාත්ම නිවැරදි පිළිතුර තෝරලා යටින් ඉරක් අන්ඳන්න කියලා කියන්නේ. මොකද පලවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ. එකොට උත්තර හතරම අපි සාකච්ා කල්ල බලන් ඕනේ. එතකොට තමයි හරිම නිවැරදිම පිළිතුර අපිට තෝරගන්න පුළුවන් වෙන්නේ. නෙදපුතේ. අපි බලමු පලවෙනි ප්‍රශ්ණය ශාකයක ආහාර නිපදවන ප්‍රධානම අවයාවය වනුයේ, ශාකයක ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් ඕනම කොළපාට කොටසකින්. තනද පුතාල් සමහර ශාකවල කඳ කොළපාටයි, සමරශාකවල පත්‍ර කොළපාටයි, සහරශාකවල ග්‍රස්ථංකුරේ කොළපාටයි සමහරේවැයි මුල් කොළපාටයි නෙද. ත මේ ඕනෑම කොළපාට කොටසකින් පුළුවන් පුතේ ආහාර නිෂ්පාදනය කරන්න. ඒවුනාට වැඩ්ඩිපුරම කොළපාටින් තියෙන්න්නේ ශාකයක මොන කොටසද. ශාක පත්‍රනේද ශාක පත්‍ර තමයි, වැඩිපුරම කොළපාරට තියෙන්. එවගේම පූටිකා බහුලව පිහිටලා තියෙන්නේ. නෙද ඒ වගේම හරිත ශාකවල පත්‍ර තමයිපුතේ සියලුම්ම පත්‍ර තමයි කොළපාට වෙලා තියෙන්නේ. කඳන් අරහෙම ඒ වගේ ලපටි කාලවල දී ඒවයි කොළපාට තියෙන්න්න පුළුවන් නෙද නමුත් සමහර ශාකතිනෝය දැං චුෂ් රූපිය අනුවර්තන දරන පතො නවහන්දි වගේ ශාකවලනං. න් කොළ පාටින් තියෙන පුළුවන් නද නමුත් බහුලවම ශාකවලතියෙන්නේ පත්‍ර තමයි කොළපාට වෙලා. එකෙනම් ප්‍රභාසංස්ලේෂණය බහුලව සිදුවෙන්නේ ශාක පත්‍රවලනේ දෙකයි ශාකයක ආහාර නිපදවන ප්‍රධානම අවයවය වනුයේ පුෂ්පය පත්‍රය මුලය කඳය මොකදපතිේ බහුලව ආහාර නිපද වන අවයවේ වෙන්න මොක්ද ශාකපත්‍ර මොකදද වෙන්නේ ශාකපත්‍ර තමයි පධාන ආහාර නිපද වන ප්‍රධානතම අවයවය පුෂ්පවලහෙම වෙන්නෙත්න මුලේ සමහරේවැෑ වෙන්න පුළුවන් කන්දේ සමහරේවය විතරයි පත්්‍රබ හරිත ශාක පත්‍ර සියල්ලකම ආහාර නිෂ්පාදනය සිදු කරනවා. ඉලන්න දෙවැනි ප්‍රශ්ණය ප්‍රභා සංස්ලේෂණය සඳහා අවශ්‍ය වන, අභ්‍යන්තර සාධකය මොකක් දහනවා. සාධක කීපයක් ඕන අමුද්‍රව්‍යිය විදිහයට පි ලබාගන්නවාැන පාංශු ජලය පසෙන් ජලය ලබාගන්නවා. මූලකේශ් හරහා ශාකය තුළට ලබාගන්නවා. ඉළංඟට කාබණඩායක් සයිඩ්වායුව පත්‍රහරහා පූටිකා තුළින් ඇතුළොට ලබාගන්නවා. ආලෝක ශක්තිය සූර්යාගේ ඉනං ඒත් පූටිකා හරහා ලබාගන්නවා ශාකපත්‍රවලට. තුලතිින් තියෙනවා පුතේ මොනමද රි හරිත ප්‍රද පිහිටල තියෙනවා. මේ හරිත්‍රද මධ්‍යියේ තමයි මේ සියලුම ක්‍රියාවල සිද්ධ වෙන්නේ ආලෝක අව ශෝෂණය කරගෙන මේ සියලුම ක්‍රියාවලි කරන්නේ මේ හරිත ලව තුළ නෙද. එනම්මොන අද ්‍රභා ංස් ලේෂණය සඳහා අවශ්‍ය වන අභ්‍යන්තරසාධකය කාබන්ඩයක්ක් සයිඩ් නෙමයි යායිලියෙන්ගන්නේ ජලයනෙමේ එ අතලියෙන්ගෙන්නේ හරිත ප්‍රද තමයි පුතේ. ලබාගන්න අභ්‍යන්තර සාධකය ආලෝකය එන්නෙත් එලියෙන් සුර්තාපය සුර්යාලෝකය හරහා. පැහැදිලීනෙද පුතාලට හරිනය දෙහෙනම්. අපි බලමු ඊළංඟ ප්‍රශ්ණය ප්‍රශ්න අංක තුන බහුවරණවල මකද බලමු අපිය හලා තියෙන්නේ. පත්‍ර තුල නිපද වෙන ආහාර ශාකය පුරා පරිවහනය කරන්නේ. පත්‍රතුර නිපද වෙනවා ආහාරය මොනව විදිීරද නිපද වෙන්න පුතේ ග්ලකෝස් විදිහට නිෂ්පාදනය කරනවා. මේ ගලකෝස් විදිහයට නිෂ්පාදනය කරන ආහාර නෙද දැං ආහාරටික නිෂ්පාදනය වෙන්න ගලකෝස් විදිහට මේ ගලකෝස් පත්‍රතුළ සංචිත කරනවා පිෂ්ටේ විදිහට පිෂ්ටේ විදියට සංචිත කරනවා නමුත් මේක අරගෙන යන්න ඕනි නම් හැම තැනකටම මේ අරයි ඇන්න මොවා විදිහරද සුරෝස් විදිහයට තමයි අරගෙන යන්නේ නද සුකෝස් විදියට තයි අවශ්‍ය අවශ්‍යස්ථාන කරා පරිවහනය කරන්නේ. තෙරන අනිිපුදල්ද අප හනේ පත්‍ර තුළ නිපද වෙන ආහාර ශාකය පුරා පරිවහනය කරන්නේ ෆලොයම පටකය ඔස්සේ අරගෙන යනම පුතේ සුකෝස් විදිට. ගලකෝස් ලෙසේ නෑ ගලුකෝස් තමයි නිෂ්පාදනය කරන්නේ. ්‍රබාසංස් ලේශනයේදී නිෂ්පාදනය කරන පලය තමයි ගලුකෝස් කියලකිය. නඒ කර සුකරෝස් ලෙසේ හරිනේ දන්න සුක්‍රෝස් සිදිහයට තමයි අරගෙන යන්නේ ශාකය පුරාම. පිෂ්ටේලෙ සරගෙන නොද නෑ තැන් පත් කරන පිෂ්ටලෙස සංචිත කරන්න පිෂ්ටේලෙස. මෝල් ටෝස් ලෙස නෑ මෝල්ටෝස් ලෙසරගෙන යන්නේෙ නැහෙන නිවැරදි පිළිතුර වෙන්නේ පුතේමකක්ද සුකෝස් ලෙසය හරිනේද. සුකෝස් ලෙස තමයි අරගෙන යන්නෙන්. ඉළඟ ප්‍රශ්නයෙන් බලමු අපි ප්‍රශ්න අංක හතර අපෙන් අහනවා ප්‍රබා සන්ස්ලේෂණයෙන් නිපදවන පලවනුයේ. ප්‍රබා සංස්ලේෂණයෙන් නිපදවන පලවනුයේ මොනවදානවා. මොනද පළවිදිර නි්පාදනය කරනපුතිේ ග්ලුකෝස් නිෂ්පාදනය කරනවා ශාකය තුළ තැන්පත් කරන්න ආහාර ලෙස ඉතාමතරව ඔක්සිජන් වායුව වයිගෝලේයට මුදාහරනවා අපිට ශවසනය සඳහා වශ්‍යවායුවක් විදිහට නේද මටඉනම් පලවෙන්නේ ඒ දෙක ගලකෝසා ක්සිජන් ලමු ප්‍රබා සන්ස්ලේෂණෙන් නිපදවන පලවනුයේ එක කාබන් ඩයක්සයිඩ් සහ පිෂ්ට හරිද නෑනි කාබන් ඩක්යිඩ අවශ්‍ය අමුද්‍රා්‍යයක් කතර වැරදි. ඔක්සිජන් සහ කාබන් ඩක්සයිඩ් නෑ ක්සිජන් හරි නමුත් කාබන් ඩයක්ක්සයි් කියන්නේ අමුද්‍රා්යක් එකත් වැරදි. ออกක්සිජන් සහ ගලකෝසය එක හරිනේද ඔක්සිජනුත් පලයක් විදිර නිෂ්පාදනය වෙනවා ගලුකෝසුත් පලයක් විදිර නිෂ්පාදනය වෙනවා. රේක හෙනන්නේ වැරදි පිළිතුර ඔක්සිජන් සහ ගලකෝසිය. පිෂ්ටේ සහ ජය පිෂ්ටයයි ජලය නිෂ්පාදනය වෙන නෑ නද පිෂ්ටේ තැන් පත්වනවා තකොට ක් ජලය කියෙලා කැන අමුද්‍රාබ්‍යයක් එනං. ප්‍රභාසන්ස්ලේෂණෙන් නිපදවන පලවනුයේ ඔක්සිජන් සහ ගලකෝස්. ඇදලි නද පුතාලට හරි අපි බලමු ඊ ළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක පහ බහුවරන ප්‍රශ්න අංක පහ පිෂ්ටය පරීක්ෂාව සඳහා යොදාගනු ලබන්නේ මොද පුතේ පිෂ්ටේ පරීක්ෂාව සඳහා යොදාගනු ලබන්නේ මොනවද කෙලපෙන් හනමොනොද පිෂ්ට පරීක්ෂා කරන්න අපි යොදාගන්න රසායිනනික ද්‍රබී මුණ අද අයඩීන් යොදා ගන්න අයිඩන්ව හමුවේ පිෂ්ටේ මොනවම පිෂ්ටය හමුුව අඩීන්වලමුම කදද ලබෙනවර්ණය පුතේ වර්න්නේ නිල් පැහැවරණයක් දම්පාටට හුරු නිල්පාටක් ලැබෙනවනේ එද පිෂ්ට මේ අයිඩන් හමුව දම්පාට හුරු නිල්පාටක් ලැබෙනත් තඟ පිකිරවා නිල් පැහැයක් ලැබෙනවා කියලා. පිෂ්ටේ පරිීක්ෂාව සඳහා යොදාගනු ලබන්නේ මොනවද පුතේ අයඩී්‍ය අඩීන් තමයි යොදාගන්නේ. කැල්සිියම් කලෝරයි් නෙමෙයි පොන්ඩිස් නෙමෙයි රාතුතීන්තන පැහැදිලිබ උතරේ තියෙනව අයඩන් පැහැදිලී නේද පුතාලට හරි ප්‍රශ්න අංක හාය අපි කතා කරන්නේ අපේ අහනව පුතාලා ප්‍රබා සංස්ලේෂණයේ ගෝලීය වැදගත්කම විස්තර කරෙන අවස්ථා සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය මකද්ද කියලාහන. වැරදික අන්න ඒගේ අප පොඩ මාකරගන මකව නතැ සමහල් ට ගලට. ඒ වැර දෙන්න පුළුවන් කියලානේ දමොකද ගලිීමම හරි උත්තරේ තිබ් ගම අපි හරිදාන්න පුලළුවන්න්නේ මෙතරහන්න වැරදි ප්‍රකාශය. ප්‍රභාසන්ස්ලේෂණයේ ගෝලීය වැදගත්කම අපි ගොලී වැගත්කම ගැන ගොඩාත් දේවල් කතා කර. නෙද එතකොට ඒකේ තියෙන මේ වැරදි ප්‍රකාශමනොද ගොලී වැදගත්කම ගැන අපි කතා කරේපති අපි කිව්වා ක්සිජර්ර කාබන්ඩාක්යිඩ් ප්‍රතිශ්තය අඩු කරනවා අඩුර ක්සිජන් ප්‍රතිශතය වැඩි කරනවා කියලා. ශවසනය සඳහාවශ්‍ය ක්සිජන් නිශ්පාධනය කරනව කිව්වා ජීවින්ගේ පැවැත්ම තහවරු කරනවා කිව්වා. ලඩ කාබන් ඩයක්යිඩ් ප්‍රතිශතය ඉහළ ගියොත් ගලිය උන්ුසුම වැඩි වෙනවාකිව්වායේ වැඩි වෙනක අවම තත්ත්වයකට පත්කරන්නේ මේ ප්‍රභා සංස්ලේෂණ ක්‍රියාවලියෙන් කියලා කිවනේ දවගේ අපි ගොඩා කරුණු සාකච්ඡා කරාපි බලම් පුතාලමකද්ද කියලා වැරදික. ගෝලීයේ උණුසුම ඉහලයාම වේගය වැඩිකිරීමය, එක මේවාද ගෝලිය උුසුම හෙයාමේ වේගේ අප යාඩු කරනවා. නෙද ගෝලි උණුසුම හළයාමේ වේගේ වැඩිබරම ප්‍රභාසංස්ලේෂණය වුණේ නැත්තක්. ගෙන් රිතශාක තිබුණේ නැත්තං පෘතිවිය මත ප්‍රබාසංස්ලේෂණයය දිගින්දිකට සිද්ධවෙන්නේ නැතිව වෙනකොට ගෝලිය උුම හෙයනැයි ජීවිීන් ශ්වසනය කරනවා කාබන්්ඩාක් සයිඩ්වායෝ පිට කරනවා කාබ්ඩායක් සයිඩි කළල කැනෙ උුසුම්වායුවක් ද ගෝලීයේ උුසුම වැඩිවෙන්න පටන් ගන්නවා. රමකද වෙන්න අර ගලසිර යිස් කඳු දිය වෙන්න පටන් ගන්නවා සාගර ජලය ප්‍රසාරණය වෙන්න පටන්ගන්නවා නෙද ජ මහා ජලස්කන්දයක් ඇතිවෙන අර දියවෙලා එන අර ගලසිර ඔක්කොම දිය වෙලා මමුහුද වලට එනවා ගලාගෙන නේ දෙතකොට ගංගාල්ලදොලො මුහුද ඔක්කෝ මොකද වෙන්නේ ජලය වැඩිවෙලා නෙද සුනාමි තත්ත්වයක් ඇතිවෙලා දූපත් පවායටවෙලා මහා විනාශයක් ඇතිවෙන්න පුළුවන් ෙන තුරේඒ ගෝලිය උුසම ඉහළ ගියොත් මෙතන්ද අපි කියන්න පුතේ මේ වැදගත්කමවෙන්නේ මේ ද ප්‍රාන් ේෂ ති ගෝලිය උනුසුම හළයාම මේ වගේ අඩු කරනවා. එම් මේක වැරදි ප්‍රකාශයක් ඉහලයාමේ වේගය වැඩි කිරීමය කියනක වැරදි නේ ද එක තමයි වැරදි උත්තරේ. ඉළඟෙක බාන ශවසනයටට අවශ්‍ය ඔක්සිජන් නිපදවීම එක හරි ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් නිෂ්පාදනය කරනවා එක හරි. ඉළඟ ජීවීන්ට අවශ්‍ය ආහාර නිෂ්පාධනය කිරීමය. ජීවින්ට අශ්‍ය වෙන ආහාර නිෂ්පාදනයරන ප්‍රබාසංස්ලේෂණ පිෂ්ටනය ගලුකෝස් නිෂ්ානය කරලා පිෂ්ටලෙස තැන්පත් කන එක හරේ. හතර වෙනි උත්තරේ තියෙනපුතේ වායු ගෝලයේ කාබන්ඩ් ඩයක්සයි් ප්‍රතිශ්තය ඉහලයාම වැලැක්වීමය. නතරවා ගෝලේ හරිනි කාබන් ඩයක්යිඩ් පතිශ්තති හළයායනෙක වලක් වනවා. ඒක හරි නෙතකොට නෙද එදකොට හෙෙනම් මේ තුන මහරි ශවසනයට අවශ්‍ය ක්සි ජඩිපදවීමය හරි. ජීවින්ට අවශ්‍ය ආහාර නිශ්පාතිනය කියරණ එකත් හරි නෙදවායගෝලයේ කාබන් ඩයක්යිට් ප්‍රතිශත හලයාම වැලැක්වීමත් හරි. වැරදි පිළිතුර වෙන්න ගෝලීිය උණුසුම හිහළයාමේ වේගය වැඩි කිරීමය කියන එක. පැහැදිලි නේද පුතාලට හරි. අපි බලමු ඊළංඟ ප්‍රශ්ණය. ඉළඟට තියෙන ප්‍රශ්න අංකහත අපිට කියනවා. පහත ක්‍රියාකාරකම සිදුකරනුයේ ප්‍රබා සන්ස්ලේෂණයේදී. ද පහත ක්‍රියාකාරකම මේ මකටද පුතාල මේ ක්‍රියාකාරකම කරන්නේ. මෙතර මොකක්ද කරන්න මේ හයිඩ්‍රරිල්ලා ශාකයා කරගෙන ඒක මෙහෙම පුනීලයක් ඇතුළට දාලා. එ පුුණීලයම ජලය පිර වූ ජලද්‍රෝනිිකාවක මේ විදිහට වහලතියලා නේ ද ඊටබස කට පිජ් මේ වාතය ඇතුළුවවෙේන ඇති විදිහට මේ විදිර කැකෑරුම් නලයක් මේ හරි පරීක්ෂණ නලයක් හරි මේ පුුණීලය කරට දාලා. දැහම අපිල නේ ද මෙතන තියෙන්නේ මේ ජලය ඔය රි ජලය මේක ඔක්කෝ ජලය තිබුණේ නේ ද මතකායින පුතාලටද ප්‍රක්ටිකල්ල අපි කල්ල පෙන්න්නවානේ මේ ජලය මොකද වෙන්න පුතේ දැ මේ ජලය තුල තමයි මේක තියන්නේ නේද ත මේ ජලය තුල්ල මොකද වෙන්න නැම් මේකේ මේ අපි දැ මේෙ හොදර සූර්ය ශක්තිය ලබෙන තැක තිබ මාලෝක ශක්තිය ලැබෙන තැන තිබම් ගොද මේ ප්‍රා සංස්ේෂණය කරන ්‍රබා සංස්ශේෂණය කළ මෙ පිට කරන ඔක්සිජන් වායුව පුතාල පෙර මෙහෙම මේ නලේදිගේ ගිහිල්ල ජලේටික විස්ථාපනය කළ උඩ එකතුවෙනවා මේ වායුව. නේද ජලේටි විස්ථාපනය කළ මේ න උඩ එකතුවෙනවා මේ වායුව. ඉඩපසි මොකද වෙන සම්පූර්ණයෙන්ම නලයවාතයෙන් පිරුණට පස්සේ. මොකද වෙන්න පුතාලාකටි පුලිංගු කියීරක්. බැදාලා බැලුවොත් ෝක දී්ති මත්ව දැල්වෙනවායි කැන මේකේ එකතු වෙලා තියන වායුව ඔක්සිජන් වායුව කියල අපිට තීරණය කරන්න පුළුවන්. මේ එකතු වෙලා තින වායුව ඔක්සිජන් වායු කියලා අපිට තීරණය කරන්න පුළුවන් පැදිලි නේද පුතාලට මේ ප්‍රැට්ටිකලකින් අපි කරන්න මොකක් ද ප්‍රභාසන්ස්ලේෂණයේදී ඔක්සිජන් වායුව පිටවන බව පරීක්ෂා කිරීම සඳහා තමයි අපි මේ ඇටවම හැදුවේ පහැදලි නිද පල දෙක තමයි අපි පරිීක්ෂා කරලා බැලුවනේ දෙ ප්‍රවා සංස්ලේශණයේ දී පිටවන පල දෙකම අපි පරරිීක්ෂා කල බැලුවවා. පිෂ්ටයත් අපි පරීක්ෂා කර ඔක්සිජන්වායුවත් අපි පරීක්ෂා කරලා බැලුව. දෙගනම් පහත ක්‍රියාකාරකම සිද්දු කරනුයේ. ප්‍රභා සංස්ලේෂණයේදී පිෂ්ටය නිපදවන බව පෙන්වීමට නෑ පිෂ්ටවලට එක කළේ නෑ. කාබන් ඩයක්ක්සයිඩ අවශ්‍ය බාව පෙන්න්නත් මේ ප්‍රීක්ෂණය හරරියන්න නෑ. ඔක්සිජන් නිපදවන බව පෙන්වීම රන්නේඒකට තමයි හරි යන නද පුති ඔක්සිජන් නිපදවන බව පෙන්වීමට තමයි මේක අපිට ඕන වෙන්නේ නේද සූර්යා ලෝකයේ අවශ්‍ය බව පෙන්වන්නත් නෙමෙයි මේක අපි පාවිච්චිකරේ පුතේ මේ ප්‍රැරි ි අපිකරේ ක්සිජන් නිපදවන බවපෙන්වන මේ නිපදවන ඔක්සිජන් සම්පූණෙන් නලය පිරුණට පස්ස අපි පුලිගු කූරක් ඇතුල් කල්ලා බැලුවවා එක දීපති මත්ව දැල්ලුනා එක ැන ෙනම් එකති වෙලා තිබුණේ ඔක්සිජන්වායූ කියලපි තීරණය කරා පැහැදිලිනේද එ නිවැරදි පිළිතුර වෙන්න තුන්වෙනි පිළිතුර අපි බලමු ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න අංක අට බලම් ප්‍රශ්නනාංකාටයමොකක්ද කියන කියලා ්‍ර සංස්ලේෂණයේ අමුද්‍රව්‍යයක් නොවන්නේ ප්‍රබා සංස්ේෂණයේ අමුද්‍රව්‍යිය පුතාල දන්න අවනවද ජලයයි කාබණ්ඩායක් සයිඩෙක්ද ප්‍රධානම අමුද්‍රාවය දෙක ඉඩ අමතරව ඔගුලන්දන්නවා සූර්ශක්තියයි සුරයාලෝකය හා හරිත ප්‍රද යොදාගෙන තමයි මේ කරන්නේ නේද අමුද්‍රව්‍යයක් නොවන්නේ මොකක් දෙකලා අප පෙන්හන්නේ. ඔක්සිජන් කියන අමුද්‍රවයක් නෙමෙයි පතේ ඔක්සිජන් කලා කියන්නේ පලයක් මේ දෙෙන අමුද්‍රා්‍යයක් නොවන්නේ දැන් අපි මේක දැනගෙනනීමට හැතිසු නොවන්නේ නැත්ත මොකක්ද එනම් මුල්ල මේක අප කිය ඔක්සිජන් තමයි අමුද්‍රා්‍යයක් නොවන්නේ කාබන් ඩයක්සයිඩ අමුදර්‍රව්‍යයක් ඒක ප්‍රයෝජනයට ගන්නවා ජලේ කියන අමුද්‍රාව්‍යයක් ඒක ප්‍රයෝජනයට ගන්නවා හරිතා ප්‍රද කියන්නේ අමුද්‍රා්‍යයක් ඒකත් ප්‍රයෝජනයට ගන්නා දෙෙන්නද පුතාලට හරි අපි බලමුම්පුතෙෙන වන උතරේ හරි ප්‍රශ්න අංක නමය අපි කතා කරන්නේ. ප්‍රශ්නංක නමේ යටතේ අපෙන් අහනවා ශාකපත්‍රයේ ඇති හරිත ප්‍රද ඉවත් කිරීම සඳහා යොදාගත හැකි ද්‍රාවනයකි මොකදද ශාකපත්‍රයේ ඇති හරිත ප්‍රද ඉවත් කිරීම සඳහා. යොදා ගත හැකි ද්‍රාවනික මතකති පුතාලට පිෂ්ටේ සඳහා පරිීක්ෂා කරන කොටාපී හරි තත්්‍රද ඉවත් කරන්න ඕනෙ වුණානේ ඇයි හරිතප්‍රද තියද්දිම අපි පිෂ්ටේ දැම්මව අපිට හරියටම නිල්පාට වර්ණය අඳුනගන්න බෑ ඉති ඒ නිසාප මේ නිල්පාට වර්ණය අඳරගන්න නං ශාකපත්‍රයේ කොළපාට වර්ණය ඉවත් කල්ලා තියෙන්න්න ඕනේ. එතුකොට අපි මොකද කරන්නේ පුතේ මේ සඳහා අපි මේ කොළපාට වර්ණයඉ වත්කර ගණනි සලමපියෝන ජලේතම්බලා පටකා ජීවිී කරගෙන අපිට පස්සමොකද කරේ දැ ජලේ තැම්බුව කියලා පත්‍රේ කොළපාර්ටිකිවත් උන්නෑ පත්‍රය කොළපාටමයි පටකා ජීවී වනාට ඉව සැබිමොකද කරේ ඒ ජලේතම්ඹපු ශාකපත්‍රය මධ්‍යසාර සහිත නලයක් තුළට දාලා එක ජලතාපකයක තිෙන රත් කරා. මධ්‍යසාර සහිත නලයක් තුළට දාලා ඒ ජලතාපකයක තිලා රත් කලා කොට පුතාාල දැකර මධ්‍යසාර සහිත නලය සම්පූර්ණයෙන්ම කොළපාට වෙනවා. එ අධ්‍යසාර සහිත නලය සම්පූර්ණෙන්ම කොළ පාටුනයිගැනෙ මධ්‍යසාරයේ අරලෝරෆීල් දියවුුණා හරිතප ප්‍රද දියවුුණා ලෝරෆීල් එහමනතැන් හරිතප්‍රද දියවුණා න දෙෙන ශාකපත්‍රයේ ඇති. හරිත ප්‍රද ඉවත්කිරීම සඳහා යොදාගත හැකි ද්‍රාවණය කී කදපති උනුජලය වැරදිී උු ජලය අදියවඋන්න අප රත් කරට කොච්චර කරත් පොල්තෙල් අපිට ගන්නත් බෑයි එක දිය වෙන්නෙත් නැහැ මධ්‍යසාර තමයිහෙනං කදද යොදාගන්න පුළුවන් අපිට හරි මධ්‍යසාර තමයිතකොට හරිත අප්‍රද ඉබත් කිරීම සඳහා යොදා ගන්න පුළුවන් ද්‍රාවණය තීන්ත ශ්‍රාවණයක්ත් නෙමේ පැහැදිලිවහෙනම් පුතාලට පේෙනවා අධ්‍ය සාර ද්‍රාවනය මගින් අපිට පුළුවන් හරිතත් ප්‍රදයිවත් කරගන්න පැහැදිලී නේද හරි උත්තර හරි නේද පුතාල හරිමල ේසේ නේද ඊළඟ ප්‍රශ්නය බලමු අපි මොකදී ළඟ ප්‍රශ්නයෙන් කියන්නේ. ශාක සයිලවල සිදුවන පරිවහන ක්‍රමයක් නොවන්නේ මොකද්ද කියලාහනවා මොකද දනවා ශාක සයිලවල සිදුවන පරිවහනමඳ ප්‍රධාන පරිවාහන ක්‍රමගැන අපි කතා කරාම නොවද විසරණය කියන ක්‍රියාවලී සිද්ධ වෙනවා ආශ්ෘතිය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා ස්කන්ධ ප්‍රවාහය කියන ක්‍රියාවලයේ සිදුවයි ක්‍රියාවලි වලින් තමයි සියලූම පරිවාහන ක්‍රියාවලිචික වෙන්නේ. මතකයි නිදපුතාලට හරි. බලමු අපි එතකොට හෙනම් ශාක සයිලවල සිදුවන පරිවාහන ක්‍රමයක් නොවන්නේ මොකක්ද කියලා හනමොකක්ද. විසරණය සිද්ධ වෙනවා. එතකොට හෙරං එක හරි. උත්වේදනය කියන්නේ පරිවාහන ක්‍රමයක්ද නෑ? ේද කියන රිවාහන්‍රම උත්ස්වේදන කළන ශාකයකින් වාශ්පාකාරයෙන් ජලවාශ පිටවීම නේද ජලයපිටවීම ශාකයකින් වාශ්පාකාරයෙන් ජලපිටවීමම උත්වේදන ගැන උත්වේදනය කළ කියන පරිවහන ක්‍රමයක් නෙමේ නේද පරිවහන ක්‍රමයක් නොවන්නේ. තකට ආශෘතිය කියන එක නෙමයි ස්කන්ධ ප්‍රවාහයත් නෙමේ නැද මේ ආශෘතිය ස්කන්ධ ප්‍රවාහය කියැන පරිවාහන ක්‍රියාවලි පැදිලි නේදපුතැලට අපි බලමු ප්‍රශ්න අංක එකොල හා එ එකොලොස්වැනි ප්‍රශ්ණය උත්වේදනය අවම කිරීමට ශාකපත්‍ර පෙන්වන අනුවාර්තනයක් නොවන්නේ නද උත්වේදනය අවම කරන්න අඩු කරන්න ස්වේදනය අවම කරන්න ශාකපත්‍ර පෙන්වන අනුවාර්තනයක් නොවන්නේ මොකක් දිගෙලා හ ව නැතික තමයහන්නේ මතක තියාාගන්පුතෙමිෝගේ නොවන්නේ කිරීමට මාකකක් දාගෙන තියාගන්න ලට වැරද න් හරි උත්තරේ තියන කටම ොගො ගහරල උත්තරහතර සමහර දුල පුතාල කියවන්න හැක් කියවන්න පුරදුවන උත්රහතරම. ඒ උත්ර හරම කියවත් දේ සමහල්ලට හරි උත්තරේදෙන හිතයන්නේ තිෙහිෙද මේ මාක් කල තියාගතම් පුතාලටදර නොවන්නේ වැරදිියක. පස්සේ හරි බාලනකොට එදකොට පේවා හරි උත්තරේද මාක්කල්ල තියෙන්න කියලා. උත්වේදනය අවම කිරීමට ශාක පත්‍ර පෙන්වන අනවාර්තනයක් නොවන්නේ මොකක්ද. න ෂක රපයේ අනුවර්ත අපි කතාතර ගොඩාක් නේද පූටිකාපි හිටීම පූටිකා පිහිටීම උත්වේදනය අවම කරන්න මේ හේතුවක්වෙෙන නෑනේ නේද උත්පටිකාපටකො උත්වේදන වැඩි වෙනවා අපතේ ත්වේදන ඩිෙන අයි එකඇතකට අනුවර්තනයක් නෙමේ න දෙතකොට හෙනක වැරදිී ඒතමයි බැරදි උත්තරේ වෙන්නේ. පත්‍ර රෝල්වීම හරි පත්‍ර රෝල් වෙනකොට උත්වේදනය අඩුව වෙනවායි පටිකා හෙනවනත කොට දකොට එක හරිෙන. පත්‍ර මාන්සල හරි පත්‍රමාන්සල වෙනකොටත් මොකද වෙන්නේ. අ තුනීනම් පතේ තුනීනන් තමයිපුදේ පූටිකා විවර වෙලා අරථීයන ජලේටික ශ්පාකාරයෙන් පිට වෙන්නේ. පත්‍ර මාංසලයිනං එෙම පිට වෙන්නේ නෑ නෑ. එතකොටඒ වැරදි. පත්‍ර මාංසලවීම වැරදි. අපිචර්මය මත රෝම පිහිටීමත් හරි. එතකොට මොකාද පුතාලා පත්‍ර මාංසලවීම කියනෙකත් හර. එතකොට ඒ ම අගිනුත් වෙන්නෙ මොකක්ද. උත්වේදනය අවම වෙන එක තමයි වෙන්නේ. එකන ජලයවාශ්පාකාරයෙන් පිටවෙනි නෑ පත්‍රමාන්සල වෙන කොට නේද. ඉලන්ට අපිචර්මය මත රෝම පිහිටීම. අපිචර්මය මත රෝම පිහිටලා තියෙනවා නම් මොකද වෙන්න පුතේ එතකොටත් උත්වේදනය අවම කරගන්න පුළුවන් ඇද උත්ස්වේදනය අවම කරගන්න පුළුවන්. එතනෙන අපිචර්මය මත රෝම පිහිටීම මගිනි උත් එහෙනම් උත්වේදනය අවම වෙනවාහෙනම් පුතාලට, නිවැරදි පිළිතුර වෙන්නේ පූටිකා පිහිටීම ඒ මගින් අවම වෙන්න ඒමගින් තමයි හොදට කාරයක් ශුමී ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. පැහැදිලී නේද පුතාලට හෙනම් අපි බලමු ඊළඟ ප්‍රශ්ණය ප්‍රශ්න අංක දොළහා මොකදදහන්නෙපුතෙන් අපේ. බිින්දුදය පෙන්වන ශාකකාණ්ඩයකි නැම් පුතාල දන්න බිින්දුදය සිදුවෙන ශාකකාණ්ඩ මොනමද කියලා. මොනෝධපුතේ හබරල ඇන්තූරියම් අර්තාපල් තක්කාලී නෙදයි වගේ ශාකවල තමයි බහුලවම මේ බිදු දේ කියන ක්‍රියාවලී සිද්ධ වෙන බලමු අපි හරිදි කියර බින්දුදය පෙන්මන ශාකකාණ්ඩයකි හබරල හරි වදවල වෙනවද නෑ එක වෙන ි බහුලව සිදුවන්න පුතේ හබරලවල තුරේ මේ උතරේ ගන්න බෑ. ඇන්තූරියම් හා කෙසේ ඇන්තූරීම් බල සිදුවෙනව නමුත් කෙල්වල සිද්ධවෙන්නේ නැතරට දෙවැනි උත්ත්‍රේ ගන්නත් බෑ. අර්තාපලොයි කැරටී අර්තාපල්වල වෙනවා එට කැරට්වල හෙම සිදවෙන්නේ නෑතර අපට ඒ උත්තරෙත් වැරදිී අයිං කරන්න පුළුවන් එනම්. හතරවෙනි උත්තරය තක්කාලි හා හබරල. මේ දෙකේම බිින්දුුදය සිදුවෙනවානේ ද තක්කාලි හබරල කියන ශාක දෙක තුළින්ම වෙනවා. තක්කාලිවල ගොඩක් වෙලාවට පුතේ පත්්‍රධාරවලින් වෙනවා. රලවල පත්‍ර අග්‍රයෙන් බිදුුදේ කියන ක්‍රියාවලිය වෙනවා. පැහැදිලීද පුතාලට හාරිෙන්. ඉළඟට අපි බලමු ප්‍රශ්න අංක දහතුන ප්‍රශ්න අංක දහතුන අපෙන් අහනවා අර්ධ පාරගම්ය පටලයක් ලෙස ක්‍රියා නොකරන්නේ මොකක් දන අර්ධ පාරගම්ය පටලයක් ලෙස ක්‍රියා නොකරන්නේ මොනාධපුතේ අර්ධ පාරගමි පට විදි අපි ගත් අබි විදේවනේ දෙද මෙතනහන්නේ ක්‍රියා කරන්නේ නැත්තේ මොකක්්ද කියලා නොකරන්නේ මොකක්්ද කියලා. එ නොකරන්නේ මොකක්ද බලන්න සෙලෝෆන් පටලේ අපි හරි සෙලෝෆයන් පටලේ තමයි අපි ගත්තය ආශ්ෘතිය කියන ක්‍රියාවලී සිද්ධ කරන්න සෙලෝෆයන් පටලේ තුළින් අර්ධ පාරගම පටලයක් විදිරිතමයි ක්‍රියාත්මක වෙන තෝරා බේර ගත්තුව අංශුවලට විදිතරයි යන්න ඉඩ දෙන්න නේ දෙදකරන්න හරි ඉළඟට අප හනවා ිත්තර සිවිය මංකවය එකත් හරි බිතරසිවියත් පුතාලට මං ගන්න හැටිත් කියල දුන්න නනිද බිත්‍රරය කරගෙන අපඒක බීකරයකට හෝ ගැන කෝප්කට දාලා එකට විනාකිරිිටිකක් දාලා දවසක් දෙකක් කියයල තිබයි පස්සමොකද වෙනර කැල්සියම් කාබනේට් කව්චය කැන කටුව දියවෙලා යන අර විනාකිරිවලට නැතං අම්ල තනුකම්ල ස්වල්පයක දාලා තිීලා තියෙනවා. ඉඩි පසමොකද වෙන්න පුතාලා අර ටලය තියෙනවා අප පි සිදුරු කරලා ඇතුළ තියෙන තරලෑ රියට පස්සය අපිටර පටලේ ලබාගන්න පුළන් තඒක බිත්තර සිව කියෙන අර්ධ පාරගම්ම පටලකකත් තරයෙන. රබර් පටලය නෑ නද දැම් බැලුන් පටලයක් වගේ රබ පටලයක් ගත්ත කියලා රබර් පටලය අර්ධ පාරගම්මි පටලයක් නෙමේ ඒක නෙද ඒකතකට වැරදිී. ප්ලාස්වා පටලය ඒක හරිනේ දපේ තියන්නේෙ සයිල බිත්තීර පස්ය ඇතුල ඊළඟට තියන්නේ ප්ලාස්ම පටලය. පටලේකෙන් අර්ධ පාරමං තෝරා භේරාගත්තුවේ වඩ විතරයි මේ සයිලය හරහා ගමන් කරන්න දෙන්න කියලා ජලය වගේ දෙනතුර ඒකත් හරි අර්ධ පාරගමි පටලයක් එනම් ඒස ක්‍රියානොකරන්නේ රබර් පටලය ක්‍රියානොකරන්නේ රබර් පටලය පැහදිලීනේද හරි. අපිබලමු ඊළඟ ප්‍රශ්ණය ප්‍රශ්න අංකදා හතර හරි අපි අහනවා ප්‍රබා සංස්ලේෂණයේදී පත්‍ර තුළ නිපදවන ආහාරකද වෙන පුතේ ප්‍රභාසංස්ලේෂණයේදී පත්‍ර තුළ නි්පාදනය වෙන ආහාර පත්‍ර තුළම රදාා පවතිනවලු. පත්‍ර තුළම තියෙනවද නෑ. එක සුක්‍රෝස් විදිහයට ගමන් කරනවා අවශ්‍යස්ථාන කර එන එක වැරදි. පත්‍ර තුළම රදාා පවතින්නේ නෑ. මුළු ශාකය පුරාම පරිවහනය වේ. හරිදි පුතාලා නෙද තකුණමකද වෙන මුළු ශාකය පුරාම ඕෝ ශාකය පුාම අවශ්‍ය තැන්වල යන. ශාකයේ පුරාම අශ්‍ය තැන්වලට යනවා එක හරි. ඉළඟික බලමු අපි ශෛලම මගින් ප්‍රවාහනය කරයි. සයිලම මගින්ද යන්න මේ ආහාර නෑ නේද පුතේ සයිලම මගින් යන්න නෑ මේ යන්න ෆ්ලොයම පටකය ඔස්සේ. ශෛලම පටකය ඔසේ යන්නේ ජලය හ හරිජලවන. ෆලොයම පටකය ඔස්ේ තමයි ආහාර පරිවහනය කරන්න. ඉළඟට සුකෝස් බවට පත්වේ. සුකරෝස් බවට පත්වෙන මද. වෙනවා පරිවහණය කරන්න අවශ්‍ය අවස්ථාවදිී විතරක් මේ දවශ්‍ය අවස්ථාවද ගන්න ඕන නම් පරිවහනය කරන්න ඕනි නම් විතරක් සුකරෝස් බවට පත්වෙරවා. අපේගහන්න මොකක්ද ප්‍රභාසන්ස්ලේෂණයේ දී පත්්‍ර තුළ නිපදවන ආහාර මුළු ශාකය පුරාම පරිවහනය වේ න දෙන මුළු ශාකය පුරාම පරිවහනය වේ කියන එක තමයි න්න තේ ඕනම තැනට නපතති පාත්‍රා ග්‍රස්ථයට, මුල්වලට, කඳන්වලට, අතුවලට ඕනම තැනකට මෙයා හාර පරිවහනය කරම්. පැහැදිලී නේද . අප බරම ඊළඟට ප්‍රශ්න අංක පහව. ප්‍රශ්න අංක පහලව අප අහනවා, පාංශු ද්‍රාවනේ වූ ජල අංශු, මූලකේෂ තුළට ඇතුළු වන්නේ කුමන ක්‍රමය මගින්. හනේ පංශු ද්‍රාවණය වූ ජල අංශු මූලකේෂ තුළට ඇතුළු වන්නේ කුමන ක්‍රමය මගින්ඩ. තුොර කැන්දැන් මෙතෙදී ශාකය තියෙනවා මේ විදිහට නෙද. ශාකයේ මෙහෙම මූලකේට දැ මුල තියනවන මුල ගිහිල මූලකේෂ තමයි යන්න. මෙතරන පාංශු ජලය තියෙනවා පා මූලකේෂ තුළට එන්න ඕනේ දැම මූලකේෂ තුළට එන කොටපුතේ මේ සයිලබිත් පලාාස්ම පටලයහෙම තියෙනවනේ නෙදස එතකොට ප්ලාාසු පටලේ තියෙනකොට මෙතන අර්ධ පාරගම් මේ පටලයක් නේ තියෙන්න්නේ මෙතන. දේ අර්ධ පාරගම් මේ පටලය හරහා මෙතනින් ඇතුළට එන්න ආශෘතිය කියන ක්‍රියාවලියෙන් තමයි එන්නේ. ඒ ඇවිල්ල ඊට පස්සෙ දැගේ කියෑන පාංශ පාංශු ජලය මූලකේෂතුළට ඇතුළුවෙන්නේ තාශෘතිය මගින්. රස මූලකේශවලයිඉදම් මූල මේ මුලේ තියන මේ සියලූම, සයිලවලට මේ සයිලෙන් සයිලේට සයිලයෙන් සයිලේට මේ ජලය ගමන් කරන්නේ තාශෘතිය මගින් පදේ කියැන ජලාංශ සාාද්‍රනයේ වැඩි තැනෙදල ජලාංශ සාන්ද්‍රනය අඩුතැනට ජලය ගමන් කරන්න. කොහොම දෙ යන්නේ ආශෘතිය මගින්. කොහොම දාශෘතිය මගින් යන්නේ අර්ධ පාරගම්ය පටලයක් කරහා තමයි ගමන් කරන්නේ. තෙනනස්පුතාට අඩධ පාරගම පටලයක් කරහා තමයි සයිෙන් සයිලට මේක ගමන් කරන්න. එ පාංශු ද්‍රාවනයේ වූ ජලආංශු. ලකේෂ තුළට ඇතුළ වන්නේ කුමන ක්‍රමය මගින් දෙන විසරණය කියන ක්‍රියාවලිය නෙමේ විසරය කල කියන අංශුසාන්ද්‍රනයේ වැඩි තැනන් දල අංශුසාාද්‍රනය අඩුතැනට අංශු ගමන් කරන එක ර එෙම වෙන්නේ මදරත්තින අංශුසාද්‍රයේ වැඩි තමයි පතුතේ ජලාංශ සාන්ද්‍රනයේ වැඩි ැන ඳල ජලාංශ සාන්ද්‍රනය අඩුතනට ගමන් කරනමුත් ගමන් කරන්නේ අර්ධ පාරගමේ පටලයක් කරහා එතකොට හිංඒ එතෙන්දී ඒ ක්‍රියාවලි අපි හඳුන් වන්නේ ආශෘතිය කියලා ජලය අංශු ගමන් කරන එක නෙද. රෙන විසරණය කියන ක්‍රියාවලිය නෙමේ. එන මෙතන වෙන්න මොකක්ද පුතේ ආශෘතිය කියන ක්‍රියාවලිය මගින් තමයි අංශුසාන්ද්‍රණය වැඩිතැන ඉඳලා අංශුසාන්ද්‍රනය ජලාංශු සාද්‍රනයේ වැඩි ැනදර ජලාංශු සාන්ද්‍රනය අඩු තැනට ජලය අර්ධ පාරගම්ය පටලයක් කරහා ගමන් කිරීම සිද්ධ කරන්න නද. තුංගනය අපිටි කෙන ස්කන්ධ ප්‍රවාහය මද ස්කන්ද ප්‍රවාහය කියලකින්. ඒ මගින් වෙන්න නෑපුතේ ස්කන්ද ප්‍රවාහය මගින් තමයි ඔය ෆලොයම පටකය හරහා ක්ශාක පත්‍රතුළ නිෂ්පාධනය වෙච්ච ආහාර. නද සුක්‍රෝස් බවට හරවල ශාකය පුරා පරිවහනය කරන්නේ ස්කන්ධ ප්‍රවාහය මගින්. නද රඒකත් නෙමේ. උත්වේදනය උත්වේදනය මගින් උත්වෙන්නේ නෑ එක පරිවහන ක්‍රමයක් නෙමේ. එනම් පාංශ ද්‍රාවණය වූ ජලාංචු, ලකේශ තුළට ඇතුළුවන්නේ ආශෘතිය කියන ක්‍රියාවලිය මගින්. පැහැදිලී නද පුතාට ආශෘතිය කියන ක්‍රියාවලිය මගින් තමයි මේක ඇතුළු වෙන්නේ. පැහැදිලී නේද පුතාලට හාටේ. දැන්ගෙනම් අපි ඔන්න පුතාලට දැඟහෙනම් ඔන්න ප්‍රශ්න ගොඩක් සාකච්ඡා කරා මේ පරිච්චේදය යටතේ පොතේ තියන අභ්‍යාසිටිකත් අපි කතා කරා අමතර අභ්‍යාසය අටතේ. බහුවරන ප්‍රශ්න කීපයකුත් අපි කතාකරා මංහිතනව පුතාාලා දැම් මේ ප්‍රශ්න වලට උත්තර ලියල නැතියෙන්නේ. දැ මගත්ත එක්ක කරේ උත්ත්‍රරසාකච්ඡා කරණ එකනේ. මංහිතනවා මේ කතාකරපු ප්‍රශ්නං හරිම සරලයිපුතේ. පුතාලග මේ ප්‍රශ්න සියල්ලම හරි ඇති කියල මම හිතනවා මොකද ඒතරන් දැනුමක් කෝගලන්ට ලබල දීර තිීරෙන නිසා නේද හරිම සරලාකාරේ ප්‍රශ්නතිය නිසා මං හිතනක් පුතාලගේ ප්‍රශ්න සසිියල්ලටම උත්තර හරි ඇති කියලා හරි එහන පුත් මේේ උත්තරයක් එකක් හරි වැරදනුත් පුතාලමද කරන්නඕෝන එතනින් නවත්තනවා අදාලකරුණට අදාල වීඩියෝ කොටස බලනවා දැනුම ලාගන්නවා තනියෙන් උත්තර න කොයි වෙලාවකව බලාගෙන ත්තරේ ලියන්නප. ම උත්තරේලියන්. එතකොට පුතාලා එහම් ඒ විදිහ තමයි පුතාලා දැනුම වැඩි කරගන්න තමන් තමන්ට අවංකවෙන්න ඕනේ එතකොට තමයි මේක අපිට හරිට කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හරිපුතේ එහෙනං අපි ඊළඟ පරිච්චේදය තුළින් තවත් බහුවරන ප්‍රශ්නහා රචනා ප්‍රශ්න කීපයකින් හමුවයමු.